තෙරුවන් සරණයි යාළුවනේ සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඕගොල්ලෝ හැමෝටම අදත් මම ඔයාලට ටීවී රිපෙයාර් ගැන වීඩියෝ එකක් අරන් ආවා මට රිපෙයාර් එකට ඇවිල්ලා තියෙනවා LG අඟල් 14 ටීවී එකක් මේකට මම මේකේ ෆෝල්ට් එක අපි බලමු මම මේකට සප්ලයි දෙන්නේ නැහැ මට කස්ටමර් මේක ගෙනත් දුන්න වෙලාවේ මම මේක ප්ලග් කරලා බැලුවා එතකොට මේ ෆ්ලයි ලීක් එකක් වගේ කියලා හිතෙනවා ඒ නිසා මම මෙහෙම සප්ලයි දීලා ඔයාලට පෙන්නන්න බෑ ඒක මං ගලවලම පෙන්නන්නම් මේ මොකද සප්ලයි දෙන්න ගියොත් සමහරට එච් අවුට් එක පිච්චෙන්න පුළුවන් අපි බලමු කොහොමද කියලා මේක ගලවලා මම ඔයාලට සප්ලයි දීලා පෙන්නන්නම් අපි යමු වීඩියෝ එකට හොඳයි යාළුවනේ ඔන්න මන් ටීවී එක ගැලෙව්වා ඕගොල්ලොන්ට පේනවා ඇති මේකේ තනිකර පස් ගොඩක් තියෙනවා ඒක සුද්ධ කරමු අපි මට දැන් මේ වෙලාවේ මේක සුද්ධ කරන්න බෑ මේ වගේ මේ පස් ගොඩක් මෙහෙම තියෙනවා නම් මේක මේ කොහේ හරි තෙමින්න දාලා තිබිච්ච ටීවී එකක් බව තමයි පේන්නේ ඔයාලට පේනවා ඇති මේ වගේ තියෙනවා නම් මේක ඉස්සල්ලාම රිපෙයාර් එක කරන්න කලින් ඇල් වතුර වේසමකට දාලා හොඳට හොදලා වේල ගන්න ඕනේ මම අපි බලමු දැන් මේ වෙලාවේ මම එක් කරන්න යන්නේ අපි බලමු මේක රිපෙයාර් එක කොහොමද කරන්න කියලා ඔන්න මම මේකට ඔයාලට මේකේ ෆෝල්ට් එක පෙන්වන්න මම මේකට සප්ලයි දීලා පෙන්වන්නම් පොඩ්ඩක් ඔයාලා දකින්න ඇති ෆ්ලයි එක ලීක් කරනවා හොඳයි යාළුවනේ අපි මේ වගේ ෆ්ලයි එකක් ලීක් තියෙනකොට කොයි වෙලාවකවත් මේක ගම් දාලා වහන් හදන්න එපා ගම් දාලා වැහුවා කියලා මේක හරියන්නේ නැහැ මම දැන් මේකට ගම් දාලා වහන්නේ නැහැ මම මේකට වෙන ෆ්ලයි එකක් දානවා මේකේ තියෙන්නේ මේ 6006E කියන ෆ්ලයි බැක් කොයිල් එකක් තමයි තියෙන්නේ 6006E කියන එකට අපිට 6040 කියන ෆ්ලයි එකක් දාන්න පුළුවන් 6006E ටිකක් මිල වැඩි 6040 ඊට වඩා ටිකක් මිල අඩුයි ඉතින් එහෙම වුණාම ඔයාලට වාසියක් තියෙනවා ඒකේ ඔන්න ඒකේ ඔයාලට වාසියක් තියෙනවා ගාන අඩු නිසා අපි බලමු මම දැන් ෆ්ලයි එක ගලවලා වෙන ෆ්ලයි එකක් මාරු කරනවා මෙන්න මේ විදිහට මම චකරකින් මේ ෆ්ලයි එක ගලව ගන්නවා හොඳයි යාළුවනේ ඔන්න මම මේකේ ෆ්ලයි බැක් කොයිල් එක ගැලෙව්වා මේක කොයි වෙලාවකවත් ඔයගොල්ලෝ මේ පින් ටික හරියට චකරකින් අදින් නැතුව මේක අදින්න එපා නැත්තම් බෝඩ් එක පුපුරනවා ඒක බොහොම පරිස්සමට කරන්න ඕනේ මේකේ මේ ලොක් තියෙනවා ඒ ලොක් ටික තද කරලා මේක හිමිටම ගලව ගන්න පුළුවන් ඔන්න මම ගලවලා ගත්තා ඊට පස්සේ මම මෙතෙන්නුත් මේක ගලවලා ගන්නවා මේකේ යාළුවනේ දැන් මෙතන මේකේ ලොක් දෙකක් තියෙන්නේ මේක ඔන්න පල්ලෙහාට කරාට පස්සේ අපිට මේක ගන්න පුළුවන් එළියට මේකෙත් එහෙමයි මේ LG මොඩල් එකේ විදිහට තමයි තියෙන්නේ ඊට පස්සේ මෙතන ඔයාලට අර මං වෙන්දා කියලා දීලා තියෙන විදිහට මේක ඇත් එකට දාලා මේකේ චාර්ජ් එක තියෙන්න පුළුවන් ෆ්ලයි එක වැඩ කරපු හින්දා මෙතනින් ඔන්නෝම ඇත් එකට මේක හයි කරලා ඇත් එකට හරියට හයි කරන්න ඕනේ ඇත් එකට වැදුන් නැත්නම් එහෙම අපේ අතට එනවා හයි වෝල්ටේජ් ඔව් මේක නම් චාර්ජ් එකක් නැහැ LG වල ටිකක් චාර්ජ් එක හිටිනවා අඩුයි අපි බලමු
මේක මේ විදිහට ඔයාලා මොකෙන් හරි ගලව ගන්න මට අර හොරු නිසා මම මේ විදිහට මේක ගලව ගන්නවා අපිට ඕනම් බලන්න පුළුවන් මේකේ මේ හරියෙන් තමයි මෙන්න මෙතනින් තමයි ගහන්නේ මේක දැන් ගම් දාලා වැහුවා කියලා මේක හරියන්නේ නැහැ ඉස්සල්ලා කිව්ව වගේ මේකේ මේ තියෙන්නේ මේකට 6006 ई කියන එක තමයි තියෙන්නේ මට 6006 ई ගණන් වැඩි නිසා මම මේකට 6040 දානවා 6040 දැම්මත් දෙකම එකයි කොයි එක දැම්මත් මේක ටීවී එක වැඩ කරනවා අර ටිකක් ගණන් වැඩි එක තමයි ගොඩක් අය කාර්මිකයෝ දන්නයි කරන්නේ ඒක තමයි මම දැන් මේකට ෆ්ලයි එකක් හොයන්න එන්න හොඳයි යාළුවනේ ඔන්න මම ෆ්ලයි එකක් අරන් ආවා තව දෙයක් කියන්න ඕනේ 6040 වගේම 3373 දාන්න පුළුවන් මේකට මට අමතක වුණා කියන්නේ 3373 මම දැන් ඒක තමයි දාන්නේ 6040 දාන්න පුළුවන් ඒකයි තව එකක් කියලා දෙන්න ඕනේ මේක දැන් මේ මෙන්න මෙතන තියෙනවා අර්ත් එකක් දැන් සමහර අය සමහර ෆ්ලයි වල මේවා ගන්නකොටම මෙතනින් කැඩලා තියෙන්න පුළුවන් එහෙම කැඩනොත් මේ ෆ්ලයි එක දාන්න එපා එහෙම ගලවද්දි දැන් වෙන්නේ පරණ හේකින් ගලවලා හරි දානවා නම් මේ මේ කෑල්ල කැඩිලා නම් දාන්න එපා මොකද දාපු ගමන්ම මෙන්න මේ neck board එකෙන් මේ කරන්ට් එක ආක් කරන්න ගන්නවා ඒක නැති වුණොත් එහෙම සමහර අය හිතනවා ඒක වෙන ප්‍රශ්නයක් ඇති කියලා වෙන ප්‍රශ්නයක් නෙමෙයි මෙන්න මෙතන මේ පින් එක කැඩනොත් තමයි එහෙම වෙන්නේ ඒක හින්දා ඒ ගැන හොඳට මතක තියාගන්න ඕගොල්ලොන්ට මට ඒකත් කියලා දෙන්න ඕන වුණා හරි යාළුවනේ ඔන්න මම ෆ්ලයි එක දානවා මේක අර ෆ්ලයි එකේ නම්බරේ ටිකක් වෙනස් වින්දා මේ මේ පින් එක චුට්ටක් මේකට සෙට් වෙන අඩුයි ඒකේ හරහා මෙහාට ගොඩාක් නමන්න එපා ඒ වගේ එකක් දානකොට ඒක කැඩලා යන්න පුළුවන් කැඩලා ගියොත් අපිට වැඩක් කරන්න බැරි වෙනවා ඔන්නෝ ෆ්ලයි එක දාගත්තා ෆ්ලයි එක පාහන්න ඉස්සර වෙලා මම මේ දැන් මේකේ අර තිබිච්ච ෆ්ලයි එකේ වගේ නෙමෙයි මේකේ මේ කම්බි ටිකක් වැඩිපුර තියෙනවා මේ සිඳුරු වලට දාන්න චුට්ටක් අමාරුයි මම මේක හින්දා මේක පොඩ්ඩක් සුද්ධ කර ගන්නවා ඔන්න ඔය විදිහට සුද්ධ කර ගන්නවා මේකට ඊයන් චුට්ටක් තැවරුවා නම් ගොඩක් හොඳයි महत वायर एक महत सीधर मंदवा मेकअप मे विधि शुद्ध कर
ඔන්න මම එකක් තයි කරගත්තා මෙන්න මෙතනමයි කරනකොට යාළුවනේ මෙන්න මේ ඔයාලට පේනවද දන්නේ මෙන්න මෙතන මේ උඩ කොටස හොඳට පිහලා ඉන්න දූවිලි තියෙද්දි මේව කරන්න හයි කරන්න එපා දූවිලි තියෙද්දි හයි කරන්න එපා ඒකයි මේ සිදුරට දැන් සමහරේ වගේ ප්ලයි එකේ දැන් ওই පරණේ වගේ මේ මේ මල කොටස මේක මලකට හැදිලා මේ මේක හිල සිදුර ඇතුළට යනවා එතකොට මෙතනින් ආක් කරන්න බලනවා එළියට කරන්ට් එක එළියට එන්න බලනවා ඒක හින්දා එහෙම තියෙදි පොඩ්ඩක් ඒක සුද්ධ කරලා දාන්න ඔන්න මම ප්ලයි එක මේ විදියට හයි කර ගන්නවා ඔන්න ඒකක් දැම්මා මම ඊට පස්සේ මම ප්ලයි එක පහ ගන්නවා ඔන්න ෆ්ලයි එක පහ ගත්තා මම දැන් මම මේ අනිත් පැත්ත හරවනවා හරවලා විශේෂයෙන් කියන්න ඕනේ මේ ඇර්ත් එක අනිවාර්යෙන් මේකට ගහන්න ඕනේ අමතක වෙයි ඔයාලට ගහලා මම මේක හයි කරනවා ඔන්න හයි කරා අපි බලමු දැන් සප්ලයි දීලා ටීවී එක ඔන් වෙනවද කියලා ඔන්න ටීවී එක ඔන් වුණා අපි බලමු ෆ්ලයි එකේ ස්ක්‍රීන් ફોකස් චුට්ටක් හදන්න ඕනේ ඔන්න ඕගොල්ලන්ට පේනවා ඇති ටීවී එක වැඩ කරනවා ඔය විදිහට තමයි මම ටීවී එක රිපෙයාර් කරේ ෆ්ලයි එකක් ලීක් තියෙනකොට කොයි වෙලාවකවත් ඕගොල්ලෝ ගම් දාන්න එපා ෆ්ලයි එකක් අලුතින් දාන්න එතකොට තමයි කල් පැවැත්ම ගොඩක් වැඩි ඒකයි දැන් ඔයාලට පේනවා ඇති මේකේ මඩ ගොඩක් තියෙනවා දැන් මේක මම අපහු හොදලා තමයි හයි කරන්නේ මේක මේ විදිහට කස්ටමර්ට දෙන්නේ නැහැ ඒකත් ඕගොල්ලන්ට කියන්න ඕනේ මං හිතනවා ඕගොල්ලෝ මොන හරි දෙයක් ඉගෙන ගත්තා කියලා අර මං කිව්ව වගේ Earth එක අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ ෆ්ලයි එකේ ඒක කැඩිලා නම් හයි කරන්න බෑ මේ වටේට කරන්ට් එක ආක් කරන්න ගන්නවා ඒක ගොඩක් අය නොදන්න දෙයක් ඒකින්ද තමයි කියලා දුන්නේ හොඳයි යාළුවනේ අදට මං ඕගොල්ලන්ගේ සමු ගන්නවා ඕගොල්ලන්ට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ආයේ තව වීඩියෝ එකකින් හම්බෙමු තෙරුවන් සරණයි